ආයුබෝවන් අප මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම රසායනාගාර නිෂ්පාදන ප්‍රදර්ශනය වන ලැබ් එක්ස්පෝ 2020 සම්මන්ත්‍රණ ශාලාවේ සිට ශ්‍රී ලංකන් සයන්ටිස් සංගරාවේ කුටියේ සිටයි. අද අපිට හමු වුණා වෛද්‍ය රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපතිතුමා රවි කුමුදේශ මහත්මයා. අපි එතුමාගෙන් අහන්න කැමති එතුමාලාගේ සහභාගීත්වය කොහොමද මේ ලැබ් එක්ස්පෝ ප්‍රදර්ශනය හා සමගාමීව යන්නේ කියලා. ඇත්තටම දිලිප් අපි මේකෙදි කාරණා තුනක් සම්පූර්ණ කරනවා. එක කාරණාවක් තමයි අපි ඉතාම උනන්දුයි මේ ලැබ් එක්ස්පෝ කියන එකට විශේෂයෙන්ම ලංකාවේ ඉන්න රසායනාගාර වෘත්තිවේදීන්ට අවස්ථාව හරි අඩුයි. ලෝකයේ තියෙන නිෂ්පාදන අලුත් සොයා බැලීම් අලුත් අත්හදා බැලීම් සහ තරඟකාලීන මෙවලම් එක කොහොමද තමන්ගේ රසායනාගාරය දියුණු කරන්නේ, ඒක දියුණු කරන්න වඩා හොඳ උපකරණය මොකද්ද, වඩා හොඳ කන්සෙප්ට් එක මොකද්ද කියන එක දකින්න තියෙන අවස්ථා අඩුයි. බොහොම කීප දෙනෙකුට තමයි මේ අවස්ථාව තියෙන්නේ. රසායනාගාර වෙනුවෙන් මේ සඳහා විදේශගත වීම වගේ දේවල් සිද්ධ කරන්නේ සමහරට හෙල්ත් මැනේජ්මන්ට් එක. අපි බොහෝ විට උත්සාහ කරනවා මේ දෙවැනි අවස්ථාව මේ වගේ ලෝකේ උනන්දුවක් දක්වන කණ්ඩායමක එකතු වෙලා අපේ වෘත්තිවේදී ආයතනය උන්ට පහසුකම් සපයලා අපේ වෘත්තිකයන්ට මේ කනෙක්ටිවිටි එක මේ සේවාවන් සම්බන්ධව තියෙන මේක සාමූහික ක්‍රියාවලියක්. විශේෂයෙන්ම රසායනාගාර වෛද්‍ය රසායනාගාර සේවාව දියුණු වෙන්නේ අලුත් නිෂ්පාදනත් එක්ක අලුත් සොයා ගැනීම එක්ක. අපි මේක වෛද්‍ය විද්‍යාව කිව්වට මේක ඇතුලේ මහා බලගතු ඉංජිනේරු සේවාවක් තියෙනවා. මේ ඉංජිනේරු සේවාව ඇතුලේ තමයි මේ විද්‍යාව දියුණු වෙන්නේ. ඒ ඉංජිනේරුවාව අපි දකින්නේ නැහැ. නමුත් මේ උපකරණ හැමදාම අලුත් වෙනවා උන්නතින්. මේ තාක්ෂණය අලුත් වෙනවා. ඒ එක්කම අපේ සේවාව හැමදාම උඩු යටිකුරු වෙනවා. ඉතින් අපි ආසයි ඒ සම්බන්ධයෙන් අපේ අය දැනුවත් වෙනවට ඒ තියෙන ලෝකයේ දැනුම එකට ගෙනල්ලා මේ අවස්ථාවේ අපේ වෘත්තිකයන් එක්ක කනෙක්ටිවිටි එක හදාගන්න. ඒ සමගම අපි දකිනවා මේ ඔබතුමන්ලාගේ ආයතනයෙන් රසායනාගාර වෘත්තිවේදීන්ව පර්යේෂණ ප්‍රදේශයට එක්කන් යන්න. ඔව්. ඒ සම්බන්ධයෙන් තියෙන දිරිගැන්වීම කොහොමද? ඇත්තටම ඒක දෙවනි පියවර. දැන් අපි මම කලින් කිව්වා වගේ ලෝකේ ඉන්න ඉංජිනේරුව මේ සේවාවේ අලුත් සොයා ගැනීම කරනවා වගේම මේක පාවිච්චි කරන වෘත්තිකයන්ගේ විද්‍යාත්මක ඥානය, ඒවා පිළිබඳව සොයා ගැනීම, ඒවා පිළිබඳ පර්යේෂණ සිදු කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් අපි මේ වෙනකොට වාර්ෂිකව පවත්වන අපේ වෘත්තිවේදීන්ගේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන සමුළුවක්. ඒ සමුළුවේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඇප්ලයිඩ් රිසර්ච්, අපි කියන්නේ අර පොතට සීමා වෙච්ච රිසර්ච් නෙමෙයි, මේ සේවාවන් දියුණු කරන්න බොහෝ දේවල් කළ හැකි. මේ සේවාවන් විශේෂයෙන්ම මහජනතාව ප්‍රමුඛ කරගත්ත සේවාවන් බවට පත් කරන්න, අපි රෝගීන් පමණක් බලන සේවාවෙන් මිදිලා සාමාන්‍ය මිනිස්සුන්ට ලෙඩක් හැදෙන්න ඉස්සෙල්ලා කොහොමද අපි ඒගොල්ලෝ ළඟට යන්නේ කියන ඒ අලුත් විද්‍යාත්මක දැනුමත් එක්ක නම් මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය පර්යේෂණ සිදු කළ යුතුයි. ඉතින් අපි මේ පර්යේෂණ වලට උනන්දුවක් දක්වන අයව අද දවසේ මෙතෙන්ට ගෙනල්ලා තිනවා. අපි තෝරාගත්ත පර්යේෂකයන් කීප දෙනෙක් අපිට ඇවිල්ලා තියෙන පර්යේෂණ වලින්. ඉතින් අපි ඒ අයට මේ පර්යේෂණ මේ සභාවට ඉදිරිපත් කරන්න දීලා විශේෂම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය සේවාවට අදාළ පොලිසි මේකර්ස්ලා සියලු දෙනා ගෙනල්ලා මේ වයින් තෝරා ගැනීමක් කළා. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඒවා ඉම්ප්ලිමන්ට් කරන තත්ත්වයට ගෙනියන්න සහ විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයට අදාළ පර්යේෂණ වැඩියෙන් නිෂ්පාදනය කරන්න අපි වෙහෙස මහන්සි ගන්නවා. අද දවසේ අපි මේ රිසර්ච් සිම්පෝසියම් එකත් කොලෙජ් ඔෆ් මෙඩිකල් ලැබොරටරි සයන්ස් එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් ආයතනයේ රිසර්ච් සිම්පෝසියම් එකත් අද දවසේම මෙතන පැවැත්වුවා. හරි, බොහොම ස්තුතියි. ඇත්තටම රවි කුමුදේශ මහත්තයාගේ මේ පැහැදිලි කිරීමෙන් අපිට පැහැදිලි වෙනවා මේ වෘත්තීය සංගමයක් එකතුවක් විසින් ඉතා නිවැරදි දිශාවට තමන්ගේ කණ්ඩායම මෙහෙවන හැටිය. ඉතින් අපි සුභපතනවා රවි කුමුදේශ මහත්තයා හා ඔතුමංගලාගේ විද්වත් ආයතනයට තවදුරටත් මේ කාර්යයන් ඉදිරියට සාර්ථකව කරගෙන ගිහින් මේ රටේ වෘත්තීය මේ වෘත්තිවේදීන්ගේ වෘත්තීය භාවය තව තවත් ඉස්සරහට ගෙනියන්න ශක්ති ධෛර්ය ලැබේවා කියලා ශ්‍රී ලංකන් සයන්ටිස් සංගරාවෙන් වෙන්න පුළුවන් උපරිම සහයෝගයක් ලබා දීලා මේ ක්ෂේත්‍රයේ දියුණු කරන්න අපේ දායකත්වය අපි ලබා දෙන්න පොරොන්දු වෙනවා. බොහොම ස්තුතියි. ඔව්. ඒ වගේම මේ දිලිප් මමත් ස්තුතිවන්ත වෙනවා. අපි බොහෝ කාලයක් තිස්සේ මේ විද්‍යාඥා කියන එකට ලංකාවේ මිනිසුන්ගේ උවමනාව, උනන්දුව, විද්‍යාවට මිනිසුන්ගේ තියෙන බැඳීම ඇති කරන්න අපි ගොඩක් උනන්දු වෙනවා. මොකද සෞඛ්‍ය සේවාව ගත්තාම
විද්‍යාව අතපත ගන්න විද්‍යාව ඍජුව ගනුදෙනු කරන කණ්ඩායම තමයි අපි. ඉතින් අපිට තිබ්බේ නෑ මේ වගේ සංගරාවක්. ඉතින් ඔබ මං හිතන්නේ අපි විසින් කළ යුතු කාර්යය ඉතා හොඳින් කරගෙන යනවා. ඔබ ඒක මහ ජනතාව අතරට විද්‍යාව ගෙන යාම කියන කාරණාව විශේෂයෙන් පොලිසි මේකස්ලා අතරට ගෙන යාම කියන කාරණාව ඒක මේ රටේ සිදුවිය යුත්තක්. ඉතින් විද්‍යාඥා සංගරාවටත් අපි සුබ පතනවා මේ කාර්යය සඳහා ඉස්සරහට යන්න මේ ප්‍රජාවත් එක්ක හැකි වේවා කියලා. ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. තවත් මේ වගේ විද්වතෙක් සමග සාකච්ඡාවකින් නැවත හමු වෙමු. ශ්‍රී ලංකන් සයන්ටිස්ට් සංගරාව. ස්තුතියි.